අයිුවන් ශිල්ම ගොලපුතාලට බලන්න ඔගොල්ොන්ට අද දවස්සේ මාත් එක්කම සාකච්ඡා කරමින් යන්න ඔගොලොන්න මේ අවස්ථාර උත්තරහෝ එමින් යන්න පේපර එකක් සාකච්ඡා කරනවා එතුවට බලන්න ඔගොල්ලොන්ට මේ අවස්ථාර උත්තර ලහුණු කරන්න පුළුවන් බලන්න සියලු දෙනා අපි සාකච්ඡාවක් සහිතව මේ පෙබර එක අද දවසේ සාකච්ඡා කරම බලන්න ඔබ ලක්ුණු කරන පිළිතුරු නිවරදිද කියලා අපි එහෙමන කටන් ගමු වැඩේ පලනි ප්‍රශ්නේතය නො පුතාලා තකො ඔකොලොට උත්තර ලක්නු කරන්න ගළුවන් නේතුන ඉතා පහසු ප්‍රශ්නයක් මේක දැම්පතේ දහ එකොළහා ශ්‍රීණි සියලුම දෙනාට හදාළව මේ පශ්න පත්්‍රේ සාකච්ඡා කරන්නේ ඉතාම ලේසිම පලවෙනි ප්‍රශ්නය පුතා ඉතාම ේසිම ලේසිම ප්‍රශ්නයක් ඔබට හේපරගේ බුතාම ඒවාගේ ්‍රශනනවා එක නිසා ඒවා ඔබ පිළතුළු සපයන්න යොමුවෙන්න පුළුවන් එන පිළතුළු සපය පුතාලා සිනා එකතුවෙන්න ී දහේවිුවමයහා උට්ටමය ඒක කුමක්ත ොට පවුර න්නව පහසුම ප්‍රශ්නයක් උත්තර ලක්කුම කරන්න පුළුවන් කැමති දරුවන්ට එකොට දීවිීදේ විියහමහා ුට්ටම එකක හු පුතාලා ඒ තමයි මොකක්ද साइල ඒ තමයි මොකක්ද පුතා සाइයිල ට පනි පශ්නට පිළිතුර සයිදීවිදේ වි यहांපුට්ට එකක साइ ඊට පස්ස පුතාලා අපි දෙවනි ප්‍රශ්නය සඳහා යොමුයෙනවා බලන්න සිටි දෙනා වස්ටුවක ස්කන්දය kilo අසුව බර ප්‍රමාණය ක ප්‍රමණද කියලානදය අයි බර ප්‍රමාණයක ප්‍රමණද කියලාන එකො බලන්නේ සඳහාදැ ඔබ පිටතුරුපයමු අසුවන අයි වැඩි කර හමපුතා සම්පूර්ණ එතකොට එහි බර ප්‍රමාණය අපේ ගන්න පුළුවන් ොර අසුව දහයෙන් වැඩි කරහම්පුතා අට සීය එය අනුවපුතාල දෙවැනි ප්‍රශ්නයට පිළිතුර අසුව වැඩි කිරීම දහය පාසුවෙන් ඔබට ගන්න පුළුවන් පිළිතුර පුතා අට සීය ඊඟට අප යොමු වනවා තුංවන්න ප්‍රශ්නය කෙරෙහි බාන්න පුතාලා ඉතා පහසුවෙන් ඔබට උත්තර සපයන්න පුළුවන් මේ සඳහා එතකොට Gg කිව්හම ගුරුත්තතරණය හොඳර බලපුතේ පෙබර එකක ගත්තාම දීල නැත්ත අන්ඳහායයි එමන ත නවයදසු මට දෙන්න පුළුවන් එවන් අවස්ථාවක අසුව වැඩි කිරීම නවය දස මට වෙන්නේ මෙතැදි දහය ගත්තතාහම අසුව වැඩිකිරීම දහය දොඩ කිලෝග්‍රෑම් මගේ පුතා අවසනන් වශයෙන් නිවටන් බවට පත්වේ ඊළඟයට පුතා තුන්වට ප්‍රශ්නයට අපි යොමු වෙනවා සයිලම පටකයට අයත් සයිල වර්ගයක් නොවන්නේ එතකොට පුතා දැන් දහය දරුවන්ට මේක ගැන හිතන් එපා මොකද මේ සයිලම ෆ්ලෝයම ගැන කතා කරන්නේ කොළේ පල ඉඩි පාටුම කැටලුවක් නෑ සලු දෙනම හොඳට අවධානයෙන් මේ පශ්පත්‍රය බිසා කච්චා කරමු එතකොට එය අුව අපි පිළිතුරු සොයමු එතකොට සයිලම වලට අයත් සෛලවර්ගයක් නොවන්නේ කිය නොපුතේ ොට ොතන කතාව මෙහෙ මයි ශාකයක පුතා සයිලම ෆලෝයම කියලා පටක දෙකක්තිී. සයිලම වල පුතා මොනවද ගෙනයන්නේ ජලය ගෙනයනවා සයිලම වල ෆලෝයම වල පුතා ආහාර ගෙනයන් සයිම ෆලෝයම වල සිදුකෙන්න කාර දෙකේ හෙමයි ඊලකට පුතා සයිලම ෆෝයම වල සයිලවර්ග හතර හතරදම් එතකොට ඒ සයිලමවල තියන සයිලවර්ග හතර ගන්නකොට තන පුතා වාහිනී වාහකාභ ඉඩ පස්සේ සයිලමීය තන්තු සයිලමීය මුරදුෂස්තර කියලා තියෙනවා එතොට පුතා සයිලම පටකේ අයිති නොවන එක අහන්්‍ය පුතා එතකොට එතන්දි පුතා පිළිතුර වෙන්න මොකක්ද පිළිතුර පුතා සහච්චර සයිල මොකාද පිළිතුර ඇතකොට සහච්චර සයිල ඒක අඩංගුව වෙලා තියෙන්න්න පුතා ෆ්ලෝයමවල ඒක අඩංගුව වෙලා තියන්න මොනව ඇද පුතා ්ලෝයමවල අපි ඊළඟට මුවනා පුතා හතරනි ප්‍රශ්නය කෙරෙහි බලයමනින සම්ම ඒකකය වන්නේ කියලා හනවා මේක මෙතන ඉන්න සිුලු දෙනාට හරනම් උත්තර සපයන්න පුළුවන් වෙන්න ඕන එතකොට බලයමනින සම්ම ඒකකය වන්නේ කුමක්ද කියලා හන පති හතරනි ප්‍රශ්නය බලයමන්න සම්මතේකකය වන්න එතකොට බලය F F සමානයි පුතා එමේ එ සමානයි එම්මේ එතකොට එම කියන්න පුතා ස්කන්දය ඒ කියන්න පුතා මොකක්ද ගුරුද්‍රද තොරණය එතකොට F සමානයි එම් මේ දැම්මාම කියන්න ස්කන්දය ඒ කියන්න පුතා ගුරුත්වොද තොරණයි එතකොට ඒ අනුව පුතා ස්කන්දයට කිලෝග්‍රෑම් වෙනවා තොරණයට එම ශ්‍රීන දෙක එනවා පුතා එතකොට Kජ. එ ශ්‍රීන දෙක එනම් බලන් ඔබේ පිළිතුර කුමක්ද කියලා ඔබේ පිළිතුර තමයි පුතා පලවිනි උත්තරේ Kජ ශීන මේක තමයි උත්තරේ කඔබන අත උස්ස වන්න තේරච්චාය එතකොට එ සමානයි එමේ ඕක දහයේදි පුුතේ කතා කරන්නේ දහයේදි අපි කතා කරනවා පුුතේ නිියවටන්ග නියමෝල දෙව නියමේ සමානයි එන්නේ කියලා එ ුටන්ග දෙවනීමේ ද F සමානයි එන්නේ කියලා එම්වලට පුතා කේජී ඒවලට එමවීන දෙක එදොට බලයමන සම්මතඒක නවටන් ො නියුටන් සමාන නපුතාජම වන දෙක ප්‍රශ්න හතරක් අවසා පස්සනි ප්‍රශ්නයේ නොගෘති රූපයේ දැක්වන බීජය ව්‍යාප්තවීම සිදුවන්න කුමන ආකාරය මගින්ද කියලා අහනෝන්හිතේ එතකොට රපේ දැක්වෙන බජය ව්‍යප්තවීම සිදුවන්නේ කුමන ආකාරයටද දැනට පුතා අපින්නේ පස්සනි ප්‍රශ්නය එතකොට මේ එළහේ පේපර එකක් එතකොට පුතේ එකොළහැ පේපර එක පස්සුනි ප්‍රශ්නීන්න මේ වෙනකොට පශ්න හතරක් සසාකච්ඡා කරලිවරයි එක ප්‍රශ්නයක් එොළහ අනිත් ප්‍රශ්න තුළම දහයි එහෙමයි යොමුවෙලා තියෙන්න්නේ පුතේ එම අපි දැන් යොමුම වා පුතා පස්සනි පලශ්නයට දැන් පුතා මේ බීජය ව්‍යාප්ත වෙන්න කොහොමද කියලාහන්න එතකොට පුතා බීජය සැහැල්ලුණා සුලගින් ව්‍යපතවෙන්න පුපුරනවානම් ස්පෝර්ටනය ඔබ දන්නවා ඊඩ පස්සේ පොල් වගේ කක්න ජලයමගින් පුතා එක තැන දම් තවත්තනකට ගමන් කර එත වන පුතා මෙතැනදී ඔය කොක්කක් මොනහර ඇලෙන සුළු දෙයක් තියෙන මන ඒක අයිති වෙන්න පුතා සතුන් මගේ එනම් මෙහිදී පිරිිතුරමකක්ද පුතා බීජය ව්‍යප්තවීම සිදුවන්න පුතා සතුන් මගේ රූපේ දැක්වුණ බීජය ව්‍යාපවීම සිදුවන්නේ සතුන් මගේ බලන්නතේ බ අතස්ස එක තේරිච්චායි තේරිච්චා අතඋසම් ප්‍රශ්න පහක් අවසන් බානහතාල තේරුණා සතුන් මගින් තමයි ඒ ව්‍යප්තුවීම සිද්ධවන් ඒළඟට එනවපුුතාලා හනි ප්‍රශ්නයට මෞෂාකයේ ලක්ෂ වෙනස්වය ක්ෂණ වෙනස්වීමට ලක්විය හැක්කේ පහ පහත මෞෂාකයට ලක්ෂණ වෙනස්විය හැක්ේ පහත කුමන ක්‍රමයෙන් පැළ ලබා ගැනීමේ දීද කියලාහනු එතකොට පුතා අටකරෝපනය ඊට පස්ස පුතා අතුකැබලි සිටුවීම බීජ සිටුවීම මුල් කැබලි සිටුවීම එනම් පුතේ හයවෙනි ප්‍රශ්නයට මෞෂාකයේ ලක්ෂණ වෙනස්වීමට ලක්විය හැක්කේ පහත සඳහන් කුමන අතු කැබල්ලක් කැපුුවොත් එහෙම වෙනවද නෑ මුල් කැබලි සිටුවීම දෙ වෙනවද නෑ එනම් පුතේ දෙකයි තියෙන්නේ හයවෙනි ප්‍රශ්නයට පිළිතුර එක්ද තුනද ටක රෝප්‍රණේදද බීජ සිටුවීමේදීත. මෞෂාකයේ ලක්ෂණ වෙන සවිය මැට ලක්විය හැක්ක කුමන ක්‍රමයින් පැල සිටුවීමිදීද. එනම් බලන්න. එතකොට පුතා පිළිතුර ලෙස්ස අපිට දක්වන්නේ දක්වන්න තියෙන්නේ එතැදිි පුතා තුංවන පිළිතුර එමනම් පුතා කුමන අවස්ථාවද බීජ සිටුව වෙන කොට තමයි පුතා ලක්ෂණ වෙන ස්වෙන්නට පුළුවන් කුමන අවස්ථාවද බීජ සිටුවීමේදී එතකොට ඔබ එතැදි පුතා පිරිිතුර ලෙසු ගන්නේ බීජ සිටුවීමද බලන්න ඔබ හිතන්න මම උත්තර දෙන්න කලින් ඔබ හිතන්න ඔබ සඳහන් කරන උත්තරේ අවසාන්නයට හරිද කියන බලාගන්න දොර මෙතන පුතා බීජ සිටුවීමති ඒළකට නවපුතා හත්තනී ප්‍රශ්නය එතකොට බලන්නපුතා තාප ප්‍රමාණය මනිනු ලබන ඒකක සංකේතය වන්නේ බලන්නහුතේ තාප ප්‍රමාණය මනින ඒකකේ පුතා සංකේතය මොකක්ද කියලාහන බන්න එතකොට තාප ප්‍රමාණය මනිනේ ඒකකය පුතා සංකේතය කොට මේ වගේ ප්‍රශ්න පුතා ඉතාම හොඳයි ඔබ ඉගෙනගත්ත දේවල් අපිට බලන්න පුළුවන් වෙන්න පුතා මේ වගේ ප්‍රශ්නෝල පිරිිතුරු සැපයුහ එතකොට ඒ අනුව පුතේ තාප ප්‍රමාණය මනිින්ය මොකින්දීමන් තාප ප්‍රමාණය මනින්න්න පුතා ජල් වලි පිළිතුර ලෙස ඔබට ගන්න තියන පුතාහිදී ජ තාප ප්‍රමාණය මනනයකකය මොකක්ද පුතා ජූර් තුර දැම් බලන්න පුතේ අරමන් කියපු විදිහයට මොකක් මේ වෙනකොට අපි ප්‍රශ්න හතක් කිවරයි තොට ඒ ප්‍රශ්න හතෙන් පුතා ප්‍රශ්න පහක් දහශයණී ප්‍රශ්න දෙකක් එලාශනීම් පති බලන්න ඒ වගේ යොමු එන විදිත් අපි අදී ඉගෙන ගමු එහමනම්පුතේ බලන් නිතැන්ටෙනකන් දැන්ට තේරුණාද කියලා ප්‍රශ්න හතක් සාකච්ඡාවට ගත්තා ඊරඟට බලම් කුතා අටවිනි ප්‍රශ්නයට දැයි යොමමු අටවිනි ප්‍රශ්නයට අපියොමයමුදේ ප්‍රශ්න හතක් අවන එතකොට අටවිනි ප්‍රශ්නතා වටිනා ප්‍රශ්නය අය ඉෙක්ට්‍රෝන විඥ්ඥාසය අහනෝකති මොකේද MG2 අ ඉෙක්්‍රෝන විඤ්ඥාස එතකොට එතැන්දි බලන්න පිටිතුරු සපයන්න කොහොමති Ba na sila din, mg 2 plus. හදන්න මෙමයි පුතේ ඉස්සල්ලම මැගනීසියම්ට යනකතිේ මොකක්ද මැගනීසියම් එතකොට පුතේ මැගනීසියම්ව කියීයද පරමානුක ක්‍රමාංකය මැගනීසියම් වල පරමානුක ක්‍රමාංකය මගසිම්වල පරමාණුත් ක්‍රමාංකය කියද දොළහයි එතකොට පුතේ මැගනීසියම්වල පරමාණු ක්‍රමාංකය දොළහයි එතකොට දෙකයි යටයි දෙකයි එ මැගනීසියම් 2 වෙනකොට පුතා අර දෙකයි යටයි දෙකෙන් පුතා දෙක ගැලවෙන ඒ නම් පුතා ඒ අනුව බලන්න ඔබ අටවිනි ප්‍රශ්නයට පුතේ පිළිතුර කීයද කියලා එතකොට දෙකයිටයි දෙ තියෙනවා පුතා එතකොට දෙකයි යටයි දෙක තියෙනකොට දෙක ගැලවිලා ගියා ඉතුරුවෙන්න්නේ අට එනම් පුතා පිළිතුර මොකක්ද දෙකයි අටයි කෝබාන තේරිච්චා අතවස්සන් දෙකයි අටයි ඊළඟට යනවපුතා නවවෙනිී ප්‍රශ්නයට නවවෙනි ප්‍රශ්නය සඳහා දැන් යොමේ නමුතේ ප්‍රබල අම්ලයක් වන්නේ කුමන සංයෝගයේද කියලා. ටහරි පුුවන්ද බලන්න පුුදේ මේ අම්ලහතර කියන්න කාටහරි පුළුවන්ද බල මේ අම්ලහතර කාටහරි කියන්න පුළුවන්ද කියල බල ඔබ කාටහරි කියන්න පුළුව අතවසන්න බලන්න කියන්න පුළුවන් මේ අම්ලාහතර කියන්න පුළුවන් දරුවූ කවුහලින් න අතවසන් තක්ගාර ඉතායික්මට අතවසන් ද මේ අම්ලාහතර කියන්න පුළුවන් දරු ඉන්නවද පළවෙනි අනපුතා එ්‍රීෝෆෝ එ්‍රීෝෆෝ කියන්න පුතා පොස්පරික්කම්ලේ මොනාම්ලේද පොස්පරික් ඒක පුතා දුබලාම්ලය මොනම්ල ඇද දුබල අම්ලය දෙවැනියට දෙන පුතා ඇසිටික් දෙවැනියට ඇසිටික් ඇසිටික් කියන්නෙත් පුතා දුබලාම්ලය ඒකත් දුබලාම්ලය තුන්වෙනි අන තියුණ පුතා කාබනික් කම්ලය මොනාම්ලේද කාබනි කම්ලේ කාබනික් කම්ලයත් දුබලාම්ලය අවසන්නක සල්ෆරි සල්ෆවුරික් කියන්න පුතා ප්‍රබලා අම්ලේය සල්වරික් කියන්න පුතා ප්‍රබල අම්ලය තු බලන්න පුතේ නවෙනි ප්‍රශ්නයට පිළිතුරු ඔබ සොයාගත්ත විදිිය. එතකොට ප්‍රබල අම්ලයක් Hස්2sෝ4ෝ ප්‍රබල අම්දය අනිත් අම්ල තුනම දුබලයි ප්‍රශ්න නවයක් කිවරයි දැන් එෙන පුතා දහවිනි ප්‍රශ්නයට. ලිංගිකව සම්පේෂණය වන රෝගයක් නොවන්න එතකොට බලන්න පුතේ ඔබ ලිංගිකව සම්පේෂණය වන මෙතන්දී රෝගයක් නොවන්නේනහන් එතෝට ලිංගිකව සම්පේෂණය වන රෝග තමයි පුතේ අනිත්තේවා අනිත්තේ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග එතකොට ලිංගිකව සම්ප්‍රේෂණය නොවන එක අපිට අවශ්‍ය වෙන්නේ එතකොට අපි ගත්තොත් ඒ ලිංගිකව ද සම්ප්‍රේෂණය වෙන්න ඒ ඔව ඒ ලිංගිකව සම්ප්‍රේශණය වෙෙන් එඩ පස්සේ දෙවැනි අටපුතා සි සිපිලිස් කෝහමද පුතා සම්ප්‍රේෂණයවෙන්න එතකොට සිපිලිස් සම්ප්‍රේෂණය වෙන්නෙ කෝමද පුතා ලිංගිකවනි ඊට පස්ස පුතා ඊළඟට බලන්න ඊළකට තුන්වැනි එක මහාමාරී මහා මාරියය කියන්න ලිංගිකව සම්පේෂණය වන රෝගයක් නොවේ. අවසන්න එක ගොනෝරියක් එතකොට ගොනෝරියත් පුතා ලිංගිකව සම්පේෂණය වන රෝගයක්. ප්‍රශ්න දහයක් කිවරයි බලන්න පුතේ ඔබේ දැනුම කොහොමද කියල මේ ප්‍රශ්න දහයට පිළිතුරු උතර සැපීමත් එක්ක. දැන් අපි යොම එොමුපුතා එකොස්නි ප්‍රශ්නය වෙත දැන් අප ොමුවම එකකොළොස්වෙනි ප්‍ර්නය වෙත එතකොට දහවෙනි ප්‍රශ්නය දහයි එකලොස්වෙනි ප්‍රශ්නපුතා එකොළහෙන් එතකොට මේ කොළහඒ ප්‍රශ්නත් දහය දරුවන්ට වැදගත්වෙනෝ මේ අවස්ථාව බලාගන්න එක මොකද එකම විදියේ ප්‍රශ්න තමයිපුතා එන්නේ එදකොට අප දැන් එක කො හ පලවෙනිි පාඩම පටන් අරන්තියෙන්නේ ෝඒ දුවන්ටත් එක වැදගත්ව නතවදට එදකොට ප්‍රශ්න දහයයි ප්‍රශ්න දහයතුර ඔබට ලකුම් කීයක් තියෙනද බලන්න එන් දැන් අප එක ලොස්නි ප්‍රශ්න පාතරූප සටහනින් දැක්වෙන්න්නේ ද අපි මේ වෙන කොට පුතා පටකවල ශාකපටක ඉවරයි සත්ව පට අපිට තව කතා කරන්න දෙන එකකොලාශීනයට අදාළව දෙදා සුවිසි දෙක ලාමින්ට ඔක්කොමයි වන දෙදා සුසිිතනය දරුව ම මේ ගැන කතා කරයකි එතකොට පුතා සිනිදු කංකාල හරත් කිව්වාම ඔය ශාකනයවීම එමනතා අතු බෙදීන් ඔය අල්ිහිම දෙකට බෙදෙන්න්නේ පුතා ඒ හත්පේෂ් තමයි දෙකට බෙදෙන්නේ හරත්පේෂි එතකොට දෙකට බෙදෙන් නැතුව තනියෙන් තියෙනවන ඒවා කංකාලපේෂි. ඉට පස්ස පුතා මෙන මේ වගේ තර්කුරූපී හැඩයක් වගේෙනවනම් ඔන්න හොම ඒ පුතා සිනිදු පේෂි. මේ සිනිදු පේෂි පුතා තියෙන්නේ අර මුත්‍රහස්සේ බිත්ති ගර්භාෂය බිත්ති එ සිනිදුේෂි. කංකාල පේෂි කොහෙද තියන පුතා අතේ බෙල්ලි පාදී කාල හර්පේෂ කොහෙත්තියෙන පුතා හරදේ හත්පේ කොතිෙන් හරදෙන් එතකොට ඔය විදියට පුතා එක මතක තියන්න එවනම් මෙතැන හරිම පාසුයි මේ ප්‍රශ්නට පිළිතුර පුතා මේ තියෙන්නේ හේ මේ තියන්නේ හේ බලන්ගුතේ ඔබේ දැනුම කොහොමද කියන ඔබේ දැනුම කොහොමද බලන් ප්‍රශ්න කොලාහක් අවසා එකොට දොස්වවැනි ප්‍ර්නයට නවාකුතේ දොළොස්වනි ප්‍රශ්නය අපි කතාකරොත් බල්බයක් තියනවා දොළහයි වී විභෝවාන්තරයකට සම්බන්ධ කරලා ඊට පස්සේ ය තුළින් ඇම්පියර් දෙක ධාරාවක් ගලන මේ බල්බය මිනිත්තු දහයකති දැල්වූහම වැෑවන විදදුෂ ශක්ති ප්‍රමාණය හනෝවති එතකොට ඔයාලා ඊළඟ මේකැනේ එකොලාශ්නණී දහවිනි පාඩමීති සූත්‍ර ටිකක් ඉගෙනගන්නකති ඒ සූත්‍ර එක්ක තමයි මෙතන්දී පුතා මේකට උත්තරේ ගල පන්නති එදවට පුතා එ සූත්‍රයක් තියෙනවා එක අද පාඩන්කරගන්න ඊ සමානයි පුතාPT මොකදද ඊ සමානයි පුතා ඒ සූත්‍රය ඊ සමානයි එතවට පුතා ඊ සමානයි සූත්‍රයට තවයි සූත්‍රක ආදේශයක්ය නොපුතා ඒ සූත්‍රය තමයි Pී සමානයි පුතා වඇයි සමානයිම කද පුතා වීයයි එතකොට ඔන්න ඔය විදිහට පුතා ආදේශයනව පී සමනයි වීයයි මෙතැන්ට ආදේශ වෙනවා එතකොට පුතා ොම ප සමායි VI කිය තව සූත්‍රයක්ති ඊට පස්ස අවසා නෙබතා VI ආදේශය නබතේඒන එනවාඊ සමානයි Vඊ සමාන VIT කියල සූ්‍රෙන් ඒ නඹුතේ ඕක සූත්‍රය හොමාහම ඊ සමානයි වIT දැන දේශය තියෙන්න පුතා වීට ආදේශකරා කියට දොළහයි එට පස්සපුතා අයිට ආදේශකරා දෙකයි ටීට ආදේශ කරාපුතා මිනිත්තු දහය ආදේශවෙන්නේ කීයයි කියල තප්පර වලින් තමයි අපි මෙහි ආදේශය එනම් මිනිත්තු දහයයි කියන්නෙ තප්පර හැටයි. දැන් සුළු කරන්න තියෙන්න පුතාමයක් දැන් සුළු කරන්න තියෙන් දොළහ වැඩිකිරීම දෙක වැඩිකිරීම පුතා හැට මෙතැන්ට පුතා හැට දොලා වැඩිකිරීම දෙක වැඩිකිරීම හැට සුළු කරන හොඩ පුතා ලේසික්‍රම කියා දෙන්න එත වට පුතා බිදුුව එක ඉස්සල්ල මගින් ලියාගන්න මොකක්ද ලියන්නේ පින්දුුව ඔන්න ලියාගත්තාග එට පස්ස පුතා හයවරක් දෙක කියද දොළහයි දොලොස්වරක් දෙ දොළහ කියද පුතා එක සිය හතලිස් හතරයි දොලොස්වරක් දොලහ කියදමයි පතේ එක සයා හතලිස් හතරයි

එක්යි හතරයි හතරයි බිින්දුවයි පිළිතුර නෑ එක නිසා ඕල් එනිසා මොකද කියන පුතා ඕල් දොළොස් වනි ප්‍රශ්නයට පිළිතුර ඕ කෝ බලන්නේ එක තේරරිච්චායි දැන් අද දවස අලු පලවෙනි දවස ඉගෙන ගන්නවනත් ගැලුවක් නෑ කොබන්න තේරිච්චයි එකන්නේ ඒ සමානයි පට කියල සූත්‍රයක් තියෙනවා එතකොට ඊ කියන්න පුතා එන දිශක්තිය පී කියන්න පුතා ප පව කියන්නේ ජවය ඉටපස්ස පුතා තී කියන්න කාලේ දෙවැනි සූත්‍රය ජවය සමානයි විභවන්තරය වැඩිකිරීම ධාරාව ඒ ස්ටෑන්ඩඩ සූත්‍ර පුතා එකයි දෙකයි සූත්‍ර දෙක පාවිච්චි කල්ල තුන්වන සමීරය ගොඩනකටු ඊ සමානයි තියෙනකට ඊ සමානයි පීට ආදේශ කරනවා ව අයි එතකොට පුතා ඊ සමානයි ව එනම් පුතා අවසානය එක්දා සාරසිය හතරිය අපි බලාපොරොත්වෙන උත්තරේ නෑ එනිසා ඕල් විදිහෙන තමයි පුතාකටේ දහ තුන්වෙනි ප්‍රශ්නයට මුම බලන්න හ එතකොට ඔබ මේ විදිහයට අද දවසේ ඔබේ දැනුම වැඩි කරගන්න එන්න පුතා දහතුන්වනි ප්‍රශ්නය බලන්න සිරු දෙන්න ලෝ බඳුනක් ලෝ බඳුනක් උදුනක් මත තබා ලොහ බඳුනක් උදුනක් මත තබන් ජලය රච්චිරීම සඳහා යොදාගෙන ඇත බුදුනස්සිට බඳුනහරහා ජලයට තාපය ගමන් කරන්න කුමන ආකාරයට දහනවපුතේ මේ මඟරකිවේ දහයි නවේශයණී කරනකොට මම කිව්වා ඔල මේ ගෙනගන්න දේවල් දහයයි කොළාහද භාවිතාවෙන එද වොන කපුතා මේ වගේ අවස්ථාව දහතුනට පිරිිතුරමොකක්ද ලෝහ බදුනක් උදුනක් මත තබා ජලයේ රක්්චරීම සඳහා යොදාගෙන නැත්ත උදුනේ සිට බදුන හරහා ජලයට තාපය ගමන් කරන්න කුමන ක්‍රමයට බලන්න පිළිතුර කුමක් දහතුනට පිළිතුර කුමක් හරි ලස්සන අයිකුදේ ඔය කතාව ඇයි සන්න අහිනය ගණවල අංශුවෙන් අංශුවට තාපය ගමන් කරනවා ඒ සන්නයනේ. සංවහනය රප්්‍රච්ච අංශු ඉහලට ගමන් කරනුට පල්ල හටයනොත් සිසිල්ලා. ඒවත් රත්්වලා උඩයන් විකිරණේ මාධ්‍ය අංශු භාවිතයක් නෑ එය නම්පුතා ආන්‍යෙ උදුනෙ සිට බඳන හරහා ජලයට තාපය ගමන් කරන්න පුතා එතන්දී සංවහනය සන්නයනය අවසන් වශයෙන් පුතා විකිරණි එතකොට ලෝහෝ බඳනක් උදුනක් මත තබා ජලය රච්චිරමද යොදාගෙන නැත උදුනේ සිට රශ්නය ගමන් කරන්නේ සංවාහනය බඳන තුළ තාපය ගමන් කරන්න සන්න අයනෙ ජලයට යන් විකිරන්නේ එනම් පුතා කොබන්න ඒක තේරච්ච දරු අතවස්ස අවස්ථාතුන ඔබ බුද්ධිමත්ව හිතන්න නිකන් ආවට ගියට හිතුවට එන්න මතකට එන්න පති ඔයා හිතන්න ඉස්සල්ලම අර බඳන දිගේ රශ්නය ඉස්සලම මේ දදුනෙන් ග්‍රස්නේනවා එ උදුනෙන් ගස්නයන්නේ සංවහනය ඉඩ පස්ස අර බඳුනට තාපේ ගමන් කරනකති ඒක මොකක් දෙතකොට සන්නයන අවසන් කතා විකරණෙන් එනම් දහත්තුනත් අවසන් බාන්නකුතේ ප්‍රශ්න දහතුනයි ඔබේ තේරුම් ගැනීම අවශ්‍ය වෙන්නේ විශේෂම කාරණයකයි රු ගඩ උපරින් දාහතර ප්‍රශ්නයට නත්දේ දාහතර දැන් නැවතත් තුතා දහයශේණයට අයකොලාශී නිදිත් ඔක් කතා කන සත්ව සයිල තුළ නිර්වායිසුසනයේ පලයක් ලෙස්සු නිපද වන ද්‍රව්්‍ය න කොලාශයෙන් දි කතා කර සත්ව සයිල තුළ නිර්වායි සොසනය දැන් ඔබට ඔය ලස්සන කතාාව අපි එකොල හැදීවන් ඉගෙන ගන්න වති වාල මෙතෙක්කල් හිතං හිටිය සොසනය කරන්නේ ඔක්සිජන් එක්ක කියල ඔබ ඉගෙන ගන්න අපුතා ඔක්සිජන් නැතුව සසනය එ නිසා ඒ සොසනය ඇපුතා නිර්වායි සොසනය ඔක්සිජන් සහිතව සොසනය ස්වායි ඔක්සිජන් රහිතව සොසනය ඇපුතා අපි නිර්වායුගී ො සහිත රහිත බව එය අන ඔබතා ස්ොවායු නිර්වායු අපි විග්්‍රහ වෙනම් මෙතන නිර්වායි සොසු නපුතා පලයක් ලෙසු නිපදවන ද්‍රවිය එත වරපුතා දාහතරවෙනි ප්‍රශ්නයට මේ නිර්වායිු සොස නේපුතා පලේ විදිහයට ගන්නේ එතන්දි පුතා ලැක්ටික් කම්ලු ප විදිර ගන්නේ ලක්ටික්කාන් නි ස ද පල ස් ලබෙන් ්‍රව්්‍යියක ම්දික ලැවූ බැන තුලියන් ලෙක්ටික්ක ඒක එොලහි ඊළඟ එකත් පුතා ලේසි අද ඉගෙන ගන්න ඒත් එකොලාහි එක්තරා පරිනාමකයක ප්‍රාථමක දඟරයේ පොට ගන්නන කියද පනහයි දිතිීක දඟරයේ පොට ගණන කියද පුතා පන්සීය ප්‍රාථමිකය දඟරයේ පොටගාන්ට වඩා දිතීක දඟරයේ පොට ගාන වැඩි එතකොට ප්‍රාථමික දඟරයට වඩා දිතීක දඟරයේ පොටගාන වැඩි එතකොට පුතා අපි අධිකර පරිනාමක කියල කියනවා ස්තාාත්විකෙට වඩා දිතීකය අඩුන ව කර පරනම් ඊළඟට පුතා ටාත්මික දඟරයට දොළහයි වී සපයන විට දතික දඟරය පුතා පේරණය වන විභවයහන එතකොට පුතා ඕකට දාන්න තියනෙ සූත්‍ර එච්චන එතකොට සූත්‍රය ගන්න කොට පුතා අපි සඳහන් කරන්න ඕන කුමක් මොකත් දෙේනම් සූත්‍රය පුතා ප්‍රාථමික දඟරයේ පොට ගාන එතකොටපුතා Npී කියලගන්න බෙද නවා පුතා දිටික දඟරයේ පොටගන්න අයිමරලි කියන්න ප සකඩගි කියන්න දිතික කියන්න ඒට පස්ස පුතා ප්‍රාථමිකයේ විභවාන්තරය බෙද නෝපුතා ජිතිකයේ විභවන්තරය දැන් තියෙන්න පුතා ආදේශයදාගන්න දැන් ආදේශය දාන්න පමණයි දැන්ති බලන්න කතේ එතකොට NPී කියනවපුතා ප්‍රාථමිකයේ පොට ගාන කිය පණහයි N පණහයි එස් කීයදපුතා පසීය ඟට පුතා Vපී කියද ප්‍රාත්මිකයට දොළහයි වීදනි ඊළඟටහනෝ පුතා දිතිීකයි ප්‍රාථමිකයට දොළහයි වී ඊඟටහ දිතිීකයේ මෙතන පේරණය වන විභවයි වs එතකොට පුතේ සුළු කල්ලා උත්තරේ ගන්න තිය. කියද මයි පුතේ නං උත්තරේ. පාලොස්වනි ප්‍රශ්නයට උත්තරේ කියල් කොබන් සුළු කළ ටක්්ගාල උත්තර කියන්න ඉන්න දරු තක්ගාල උත්තර කියන්න පුතේ සූත්‍ර දෙක මතක තියාග තගාල උත්තරේ කියා ප්‍රාත්මිකයේ පොටගාන්ට වඩා අධිතිකයේ පොට ගාන වැඩිනම් ඔය තියෙන්න අධිකර පරිතා සූත්‍රයේ මතකතියා ගැනීමයි අවශ්‍ය මොකද පුතේ නම් පිරිිතුර ටක්ගාල කියන් බණ සුළු කල්ල කියන්න දරු උත්තරේ කැක්ටකටදාන් සළන්න මේ බිින්දුවට මේ බින්දුව කැපුූ පස්සරක් එකයි පස්වරක් දහය දහය වැඩිකිරීම දොල හපුතා එක සිය විස්්ස කියද පිළිතුර එක සිය විස්ස කෝබලන්න තේරිච්චය අතවසම් ඔය සූතය මතක තියාගන්න එක විතර ්‍රාථමිකේ පොට ගාන බෙදීම ජිතිීකයේ පොට ගාන ප්‍රාථමිකයේ විභවන්තරය බෙදීම දිතිීකේ විබවන්තරය. පටලගන්න සුළු කරහම ඩිටීකයේ විභවන්තරේරවා එක සිය විස්සයි හරිද බලන් කෝබාණි ඉවර තේරලා වැඩේ අවබෝධ කරපු ගත්තයි අතවසම අතවසන්න බලන්ක ේරුණාද අවබෝධයිද හරි මෙහමයි හුදේ ප්‍රාථමික දඟරයේ දතීක දඟරයේ කියලා දෙකත් තියෙන පලාාථමික දඟරයේ පොටගාන අඩු වෙලා දදිතීකයේ පොටගාන වැඩිනම්ඒ අධිකර පරිනාකය පලාාථමිකේ පොටගාන වැඩිවෙලා දතීක අඩුනම් එක අවකර පරිනාම් ඒ වැඩක් නෑ සූත්‍රයට දාන දියෙන් නොතන එනම් NP කියන්නේ ප්‍රාථමිකේ පොටවල් N දිතීකයේ පොටවල් ව ප්‍රාථමිකයට සපෙන් විබවන්ත වsඩිටී ලැබෙන විබවන්තර එනම් අවසන් පිළිතුර තුන දාශේවිනි ප්‍රශ්නයටලා රහත දක්වා ඇත්තේ පුෂ්ප පෙන්රන අනුවර්ථන කීපය මේ අතරින් ස්ර් පරාගනය වලක්වලා පරපරාගනයට යන්නේ කුමන හේතු නිසාද කියලහන් එතකොට පුතා ඒකලිංගික පුෂ් පහට ගැනීම දෙක ස්වාවන්දතාව තුන බාහිරාවර්තීරයණු පීටීම්. මේක දහය ශ්‍රේණීද ඔබ ඉගෙන ගත්තෙකති. දහය ශේීණීද ඔබේ ගෙන ගත්තා සොයෝපරාගනය වලක්වල පරපරාගනය සඳහා ඉවහල්වන අනුවර්තන එතකොට පිළිතුර මොකක් දෙහෙවනා දැන් සියලු දෙනටම උත්තර දෙන්න පු. සියලු දෙනාට මුත්තර දෙනු මෙතන්දි පුතා අපි එදා ඒ කතා කරපු ලක්ෂණ මෙතන තුනම ඒ ලක්ෂණ වලන්තර් ගතයි ඇනම් පුතා පිළිතුරමොකක් ABC සියල් පිළිතුර පුතා හතර දාසයවෙනි ප්‍රශ්නට පිළිතුර හතර දාහත්වවෙනි ප්‍රශ්නයට නොන්ති. ඒ තිෙරි ඒට අක්්ගාල එන්න ඕන පුතයවොලුවට දාහත ශෝ ප්‍රශ්නයක් ඔබ උඩිං රැස් කරනවනම් උඩුකුරු විස්ථාපනය ඔබ අටිං රැස් කරනවන යටිකුරු විස්ථාපන අපි උඩින් යවනව බටේ නැත්තයි යටින්යවන් එතවට පුතා බරයින බරවායුවක් උඩින් යවන්න වුව බරවාය යටින් යවන්නේ. ඒ නම් පුතා දාහත්වෙනි ප්‍රශ්නී තාලේසිී ඔතනින් බර වැඩි පාතියට වඩා ටි බර වැඩි වායුව කුමක් එතකොට පුතා අන්කාවරකුණ මේේ ඔබ කවුරුත් දන්න කාබන් ඩැසැයි ධාහත්තට පිළිතුර පුතා දෙක තාහතට පිළිතුර දෙක යන් අපි දක ප්‍රශ්න. දට දීවිජපත්්‍රී දහත් වනි පශ්නෙද දහයි දහටවෙනි ප්‍රශ්නෙත් දහයි. දහනම් වෙනි ප්‍රශ්නෙද දහ. එනම් දීවිජපත්්‍රී ශාකයක ලක්ෂණයක් නොවන්. දීවිජපත්‍රී ශාකයක ජාලාපනාරටි තියෙනවා. දීවිජපත්්‍රී ශාකයක මුදුම්මූල පද්ධතීකුත් තිය දෙවිජ පත්්‍රී ශාකයක බිජය පත්‍ර දෙකයි එය නම්පුතා එතැනද පිරිතුරවන්නේ දිතීක වර්ධනයක් සිදුරම එකනෙ ඔබ දන්න ඇතිදේ ලිවුවනං ඒත් හරි දිතීක වර්ධනයක් සිදු නොමී ඊළඟට නොවපුතා දහන් මාවෙන් දහනවවෙනි ප්‍රශ්නයට පහත තුළිත රසන සමීකරණය දැක්වෙන ප්‍රතික්‍රියාවයත් වන ප්‍රතික්‍රියා වර්ගය වන්නේ කුමක් කොබලන්න මෙන්න සියලුදනා ඇතින්ම එක කියන්න ඕන කොමට චැට්ටකට එවන් ට චැට්ට එකකට එවන්න මේකට පිළිතුර බාන්න චැට්ත එක ටෙවන් ඇතැම් වත්සප් එක ටෙවන්න සිරුදන මේකට පිළිතුරේවන්න ටක්ගාල මෙන්න මේ මගේ නම්බරයට ටක්ගා බින්දුව හැත්ත්‍ය ඇතයි විසයකයි කොලාාහි විසයක වල දැන් දිගට දිගට ප්‍රශ්න කරනාව පුතා තිීරිවලට අමතර ෝ ඒටිකට ඇල්ල වැඩකර මොකක්ද පෙළිතුර ලේසි බාණ් උත්තර දාන් බිින්දුව හැත්්ද හතයි විසිය එකයි කොළයි විසි දෙන්න එකතුවෙලා සංයෝගයක් හදනවන රසන සංයෝජන තියෙන සංයෝගය කෑලි කෑලි වලට කඩනවන රසන වියෝජන එනම් සංයෝජන හිටවස්සේ වියෝජන එක තියනෙවා කෑලි කෑලිවට කටරනවා ලසන්න විියෝජෙන් ඊඩ පස් සබතා ඒක විස්ථාපන දිත්ත විස්ථාපන එනවා එක්කෙනෙක් කැශ ඇවිල්ල මෙතන ඉන්න කොපාව අයින් කරලා එතනින් වාඩිවේ එක්කෙනෙක්ව විස්ථාපනය කරනකි එක්කෙනෙක්ක විස්ථාපනය කරනවනං ඒක විස්ථාපන දෙන්නෙක්ව විස්ථාපනය කරනවන ඒක දිත්ව විස්ථාපන එනම් පිළිතුර පුතා මේ දහනවී තියෙන්නේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියා මොකදපුති ඒක විස්ථාපන ප්‍රතික්‍රියා හරි බලන තේරුනාදිකිය ඊඟ ප්‍රශ්නටය පොඩ්ඩක් චැක්්ටකට දාන්න බලන්න පුතේ ඔබ ඉන්න දරුවෝ දෙදස් විසි දෙකද විසිතුුණද කියලා දාන්න පොඩක් චැක්ටකට ඔබ ඕලෙවල් කරන්න දෙදස් විසි දෙකේද විසිතුනේ එකන විසි දෙකේ විවාාගෙද විසිතුනේ විාගෙත කරන්න කියලා පොඩ්ඩක් චටක දාන් ක් විසිවෙනි ප්‍රශ්නය එන්න දරුවු මේකත් දායි දාය ප්‍රශ්න ගොඩක් තිය නමුදය හරි එතකොට පුතා විසිවෙනි ප්‍රශ්නය එකක් බලාගත්තො තෝන එකක් පුල්ලු එක් නම් මූල ද්‍රබියක ෆලෝරයිඩයේ සූත්‍රය පුතා එක්ල් එ රොබදන්නවා කලෝරයිඩ්ඩල සංහුජතාව එකයි එ ඔතන එක්ේ සංගුජතාව කියද මයිපති එක්කයි. එතනින් ගලෝල ගන්නෙ පුතා මේක දෙකට මැදින් පලනෝ. පැලුවවාම ඔබදන්නවා කලෝරයිඩ්ඩල එකයි එම් එක්සොලත් එකයි ඒ එක තමයි එක්G. ඉලාට කාබනේ ලියන වෙනම කතාවක් ඔන්න කාබනේටල් එක් ල්වා ඊට පස කාබනය කියන්න පුතා CO3ම එක යාගත්තා ම ඕම ලියාගත් ඊට පස්ස පුතා අ මං කියපු වැඩේ කරනින් එක්ක ඇටල් ලියනවා එයාගේ සංූජතාව එක් අයි. ාවන යට ලියනවා යාගේ සංමජතාව දෙක මෙයා යනවා මෙතන්ට මෙයා යනවා මෙතන්ට ෆයිනලි මොකක්ද පුතේ සූත්‍රයෆයිනලි මොකද්ද සූත්‍රය X පිළිතුර පාසුවෙන් ගන්න පුළුවන්

සාදා ඇත්තේ කුන අනු බහු අවයවී කරණයට ලක්වෙලාද පොලිතන් සාදල තියෙන්න කුමන අනු බහුවවයවී කරණයට ලක්වෙලාද කියලාහනු විසි එක්වෙනි ප්‍රශ්නකුතා එතකොට ඔබ මතක තියාගන්නේ එක දෙකයි දෙකයි මතක තියාග ඒ කියන්න පුතාස් පොලිතින් හැදලා තියෙන්නේ අනු බහු ඇවවිකරණයට ලක්වින් පොතන පුතා කාබන් දෙකට අදාළව එතෙන් එතින් එතයින් කියනවා එතකොට C C දෙකයියෙන් දන දෙක C H දෙකයියෙන් රින දෙක CH දෙයෙන් කිය සූත්‍රතු නක්තිය නොවන්ති පල ඇේ නවල CH දෙකයිෙන් දන දෙක් ඇීනවල Cnh දෙකයිෙන් කයිනවල පුතා C දෙයියෙන් බරිිණ දෙක එතකොට පුතා CN ඔතන දෙකයි දෙයිය කියලා දෙවරත් දෙක හතරයි හතරින් දෙකක් ගියහන් දෙකයි ඔය තියෙන්න පුතා එතියෙන් නතින් එතයින් කියනකින් ඔය තියෙන්නේ එත්තයි ඔය තියෙන්නේ එත්තයි හනම් පුතා C2H2 විසි එක්ක මතක තියාගන්න පුතා එත්තයි ඊළඟට කපුතා නැවතත් දයශයණයට යනවා විසි දෙක මිනිසගේ වර්ණ දේය හතලි සෑ ලිංග නිර්ණයට ඉවහල් වන වර්ණ දේහ ප්‍රමාණය ලිංග ිර්නයට ඉවාහල් වන ප්‍රමාණය කියීද විසි දෙක එතහොට පුතා ඔබට මත කෑති අලිංග වර්ණ දේහ යුගල් විසි දෙකයි. ලිංග වර්ණ දේහ යුගල් එකයි විසි දෙක එකයි විසිතුනයි විසිතුන දෙකින් වැඩි කලා හතලිස්සයි. ලිංග වර්ණදේහ කියද පුතා යුගල්ලං එකයි. වර්ණ දේය නම් පුතා එක වැඩි වෙනවා දෙකින්. නම් පුතා පිළිතුර කියද එක වැඩි කරහම දෙකෙන් දෙක විසි දෙකට පුතා පිළිතුර හතර මේක මගේ දක්ෂ දරූ මේක කරන්න පුළුවන් වෙන්න මේ ප්‍රශ්ණ පිළිතුරු සපෑන්න පුළුවන් වෙන්නන මගේ දක්ෂ දරු මිනිසගේ වර්ණදේය ගැන කතා කරා හත රිසයි කියලා දහයි විසිවෙනි පාන එතකොට ඒකෙදී ලිංගවන්න දේහ අලිංගවර්ණ දයහ කියලා කතා කර ලිංගවර්ණ දේ යුගල් එකයි අලිගවර්ණ දය ල් විසික් විසි දෙකයි දො විසිදේවාරක් දෙකා හතලි සතරයි එක්වා රත් දෙක දෙකයි මෙත නිකන් හර යහ වන ලිග නිර්ණය කරන වර්ණ දහි යුගල් කිවොත් එකයි වර්ණ දේහ නම් ඒ එක දෙකින් වැඩි එනම් විසි දෙකක් කවස් සිතුම්වෙවැනි ප්‍රශ්න නිවටන් තරාදියක වස්තුවක් එල්ලූ විට පාටාන්කය නියුටන් පණහැ එයට දෙසී අයිග්‍රෑම් ස්කන්ධයක් සහිත තවත්වස්තුුවක් එල්ලුවාම තරාදිය පාටාංකය කොට්ටක්ගාල පුළුවන් ඉක්මනට සියලු දෙනා විසිතුන්ට උත්ත්‍රේදා සරාධියක වස්සුවක් එෙල්ල නෝ පාටාංකය පණහ ුටන් පණ ග්‍රයාන් දෙසීය දානවා දැම් පාටාන්කය අහනෝ කෝබලන්න උත්තරේ දන්නයත් චැට්ටකට දාන්නෙ නැත්තන් කියා කියද පාටාන්කි කියද පාටාන්කි උතා ටන් පණහා එල්ලිලා තියෙනවාඒ නිවටන් පණහැයි එල්ලනව පුතා තව ග්‍රෑම් දෙසීයම් නටන් එකක් කියන්නේ ග්‍රෑම්සීයයි නිවටන් එක කියන්නේ ග්‍රෑම් සීය නම් නිවටන් දෙක කියන්න පුතා ග්‍රෑම් දෙසීය ඕල විභාගට කෙටියීෙන් මතක තියාගන්න ග්‍රෑම්සිීය නවුටර්න් එකයි කිය එතැදි ඒක මතක තියාගත්ත නම් ග්‍රෑම් සීයයි කැනෙී උටන එකයි කල ඕන එකක් උත්තර සපයන් එනම් පුතා පණ එල්ලලා තියෙන්නේ තව දෙකක් එල්ලන පණහ එල්ලල තව දෙකක් කෙල්ලන. තොට පණහි පුතා බරපල්ලයාට ඊළඟට පුතා ගෑන් දෙසය බරත් පල්ලහා පණහි එනමපුතා නියටන් ගෑන් දෙසයක් කෙල්ලුවා මෙතන නිියවටන් දෙකක් පණහයි දෙකයි ඔොක්කොම පනස් දෙකයි කෝබාන් තේරුුණනාද කියල එකම පුන්න පුනා කියව්වා කියා දුන්න ඒ තරන් එක වටිනම් කෝබාන පුතේ තේරීප්චය. අත උත්සන්න තේරීච්චයි පණහති්බ දෙසීයක් කෙල්ලුවු. තොර පනහතියලබුද පන්සීයක් එෙල්ලෝ පණහතියල පන්සීයක් එල්ලනු තොට පනස් පහයි පණහතියලා පන්සයක් එල්ලුව පනස් පහයි හ විසි තුනක් අවස විසි හතර විසිහතරර. පහත ඔක්සයිඩ ආතරින් උබේගුණී ඔක්සයිඩයපුු ලෝෝ ක්සයිඩ ලි ලෝෝසයිඩ භාෂ්මිකයි අලෝහෝක්සයිඩ ආම්ලිකයි උබේගුණී නං ඒ ලෝහා ලෝහතරමය ඒනම් පුතේ ආම මං හිතන්න ලේසිම ප්‍රශ්නයක් වේ පරකි උබේගුණී කෙනා ඇලුමිනියම් පක්සයි බාන්න අත උස්සන්න බන චේරික් චරිත දැන් සෝඩිය මොක්සයි භාෂ්මිකයි කැල්සිිය මොක්සයි භාෂ්මිකයි ඉටවස්සේ ෆෙර සොසයි අතින ෆෙරිොයිෆ රිොයි එතට පුතා ඇල්විිනිය මොක්සයි් පමණයි ඇලිමිනිය මොක්සයි් පුතා උබවු යස්රා ස්කීන්් එක පේනවානත් හොටත් චට්ටක ස්ක්‍රීන්ය පේම ඊළඟට බලේ සි පහ විව්ව හා කෘත්‍යාතර සම්බන්ධතා නිවැරදිව දැක්වන්නේ කෝකෙ දහනවා මේ දහයි හය මයිචකොන්්ඩියයා ශක්තිජනනය හරිද ගොල්ගිදේය ප්‍රෝටීන් සංශේෂණය හරිද හරිතලව ආහාර සංචිත කිරීම හරිද රයිබසෝම් විසබීජ භක්ෂ එතකොට පුතේ බලනපුේ මෛට්‍රකොන්ඩියයා ස්වායුසසනය මගින් ශක්තිය නිපදවීම සිද්ධ කරන ගොල්ගිදේය ශාවී ඩව්‍ය පුතා අසුරා තැබි හරිතලව ප්‍රභාසංශේෂණයට ඉවහල් වෙන් රයිබසෝම පටීන් සන්සේ එන ඔය විදියට ගත්තහම්පුතේ නිවැරදි පිළිතුර විසි පහට විසි පහට නිවැරදි පිරිිතුර එක ඔබට ඔය පිරිිතුර ආවද කියල්බලා මෛට්‍රකොන්්ඩියා ශක්ති යන නිවැරදි අනිත්්‍යය තුනම් වැරදි විසි හිවෙනි ප්‍රශ්නයපුත ධනායින සෑදීමට වැඩි නැඹුරුතාවක් තියෙන යුගල යහන් එන දන අයන හදන්න නං වැඩි නැඹුරුවක් තියෙන්න නම් අවස්නම් ශක්තිමට මේ නිදහස් සිලෙට්ට්‍රෝන එකක්පු දෙකක් විසි හඇත බානතරුණේ දනා එන සෑදීමට නැබුරුත්තාව වැත්්ති කෞු්ද කියලා එ නම්පුතා දෙන්නම වැඩිපුර ඉලෙක්ට්‍රෝනැතියන් ඉන්නවා නං එයාල තමයි පහසුවෙන් දනා එෙන.ඒ නපුතා සෝඩියම්ගෙගත්තොත් එකක් වැඩි මැගනිිසියම් ග ගත්තොත් දෙකක් වැඩි. ආයි සෝඩියම් ගිගත්තොත් එකක් වැඩි පලෝරීන්ග ගත්තොත් එකක් මදි සෝඩියම්ගේ එකක් වැඩී ඔක්සිජන්ග දෙකක් මදි පලෝරීන්ග එකක් අඩු ඔක්සිජන්ගේ දෙකක් කඩු එහෙම ගත්තාහම් පුතා විසි අයට එකක් කොබන් විසිහයට එක තේරුුණාද කියන ඒ කියන්න පුතා අතවසන් පන් තේරිච්තය මේ ඒ කියන්න පුතේ ඔතන්දි ඒ ධනායන හදන්න පුතා පළවෙනිකාන්න දෙවනි කාන්න තුවනිකා අනිත්තා හදන්න පුතේ පාහායහත වින පැත්තඩයන් එතකොට පුතා එතැදිී ස්වභාවී වෙන එනම් නැවතත් එෙනවා දහයශේණියයටම ගර්ෂණයට විසි හත ගර්ෂනයට බලපාන සාධක පරීක්්ෂාවක් යනෝ ඒ සාධක පරීක්ෂවෙදී සිදු කළ පරීක්ෂණ අවස්ථා දෙකක් පීක්ෂණ දෙකක් රූපය දක්වළ තියෙන් එ නම්පුතා මේ ක්‍රියාකාරකමෙන් පෙන්න්න දිය හැක්කි ගර්ෂණය සොදාක් මොන සාධකයේ බලපානෝදී කියලා බැලු බැල්මට පේනවා පුෂ්ට එකයි. එතකොට දෙවනියට බර වැඩිකල් ලති බර වැඩියනකොට අබිලම්භ ප්‍රතික්‍රියාව බල ඒ අමුවකතා විසි හතට තුන ඔබාන අත උස්සන්න ගත්ත විදිහ තේරුුණාද කියන පුතේ ඕවගේ එකක් දුන්නෝ පැක්ටිකල්ල එකක් පෘෂ්ටේ බලන්නද සමානද කිය පෘෂ්ට සමානං ඊළඟට යන්න පුතා අබිළම්භපතික්‍රියාව ද අබිළමු ප්‍රතික්‍රියාවට සෙප්ටෙන කතාව තා බර බර වැරිනා අබිලම්පතික්්‍යවෙයි එන අබිළමු ප්‍රතික්‍රියාව බලපනු බව එනවා පුතා ඊළඟට විස්් ට වෙනි ප්‍රශ්නි. විසිට ගණ නැප්තලින් රප්තිරීමේදී කාලය සමග උෂ්නත්වය වෙනස් සූ ආකාරය පාතපස්ථාරය දැක් මෙවා මහාලොකු දේවල් නෙමේ එකකොලාශී විභාගට දේසිී දාය අයහතත් නොව දහ එකොලා අරිය ටිගෙනත දැන් ඔහොම දෙනවන ඔහොම දුන්නාම පුටයේ දැන් අපි රක්කරගෙන අනවනි නෝක විසි පහෙහිඉදන් ඔන්න රත් කරලා අසූේ දිපුතා සේෂය සංසක අසූේදී මොනවකරත් අ ඒ උෂ්නත්තම තිබිලා. යි සීදන් බලන්න ආය රච්චරන්න අරගෙන්. එනම් අහපුතා නැප්තලින්නල ද්‍රවාංකය. දැම්පුතා මෙයා මේ මෙතන ඉඳම් මෙතැන්ටම ඉඳලා තියෙන්න පුතා ගණ ලෙස ඊට පස්සෙ පුතා මෙතනදි ද්‍රව වෙලා මෙතන ඉදම් මෙතැන්ට පුතා ද්‍රවලෙසු තියෙන් මේ ස්ටේඩ්ජ එක ද්‍රවලෙස් ටයෙන් ඒ ස්ටේඩ්ජ එක ද්‍රවලෙස එතකොට දැන් ඔය ප්‍රශ්නය අහනවන ප්‍රශ්නය අහනවා නැත්තලින්වල ග්‍රවාංකි ඒ නම්පුතෙක් කීයද නැප්තලින්වල ද්‍රවාන්කි අර උෂ්නත්තය නෝනස්ව පවතින අවස්ථාව එය නබපුතා විසි අටට උත්තරේ ශනපත්වය නොනස්ව පවතින්න පුතා අසූ එමි උත්තරේපුතා අසූ කියද සේසිය සංසක අසූ කොබාන්න තේරිිච්චා අතවස තෙරිච්ජා අතවස සංසක අසුව ගත්ත විදිය තේරීච්ාය කෝපය අතුස් අනිත් ඇයට තේරුම්න අන්නක දැම්පුතේ ගානී කියනවානේ මුලින්ම ගන අවස්ථාවේ තියෙන්න්නේ කියලා එදොට මේ පටන්ගන්න ස්ටේජ්ජි කේතිපුතා ගනමි මෙතන ඒ වලදි ගන බීවලට එනකං එෙනවනේ එතකොට ඒ සම්පූර්ණ අවස්ථාවම කපුතා මුණ විදිහ රද තියෙන්නේ ගණ ලෙස ඒ නම් බීවෙනක බීදම් සීවෙන ගොඩ තමයිපුතා ආං මෙයා අවස්ථාව වෙනස් වෙන් එතකොටපුතා ඒ වෙනස්වෙන් අවස්ථාව ඊළඟට සදන්්ඩී දක්වා ඒ අවස්ථාව ද්‍රවාවස්ථාම පවතින් දොරබ නිකං ෝධන සටහනක් දැම්මඒ කියන්නේ ගන B කියන්න පුතා ගන්න ද්‍රෝවන Cඩ කියන්නවාය යං විස්සරහට උක්තරේතුම ඊළඟ ප්‍රශ්න කතා වසා පද්ධතියේ කාර්යක් නොවන්න ලේසියේ කනම් වසා පද්ධතියේ කාර්යක් නොවන්නේ දේය විසවිජෝලින් ආරක්‍ෂක් කිරීම කරනවද ඔවුද නැද කරනවා බැනහුතා කරන පටක තුළ වැඩිපුර තල්ර ලැස්වම් බැලැක්වීම කරනවා දුල ප්‍රලාශ්මේ නීතමට් මඟ පවත්තා ගැනීම කරනවා එනම් පුතේ වසාපද්ධතියේ කාර්යයක් නොවේ මොකක්ද නටජනී අප ද්‍රවිය බැහැරකියි එනම් පුතා සිනාවට පිළිතුර නයිටජනී අප ද්‍රවිය බැහැරකිින් නටදනී අප ට්‍රවිය බැහැරකි ඊළඟට එනව පුතා තිය සාන්ද්‍රණය එකයියෙන් ෝල්ඩියම් තුන සෝඩියමයි රොක්සයි ගණසෙන්ටිමිට දෙසය පණක් සෑදීමට අවශ්‍ය ස්කන්දය කොපමොනද කියලාම මං කියියර් මටනා ලේ අද මේ පේපරකෙ තියෙන ලේසිම සාද්‍රණය එකයියම් මෝල්න සෝඩියම්යිරොක්සයිට ්‍රාවණ දෙසය වණ එතකොට හොද්දට මතක තියාගන්න මේක ෝඩියම් යිරෝක්යි් වල ඉස්සලම ලියා ගන්නවා සාපේක්ෂන් අනුකස්කන්ද සෝඩියම් වලට විසිතුනයි ඔක්සිජන්නවට දාසයයි හනල් එ එනම් සාපේක් ෂනකස්කන්දය කියනද හතලියහ ඩැන් ගන්න පුතා ග්‍රෑම් හතලියම් ඔය ග්‍රෑම් හතලියකින් මල්ලීට පුතා දාහි ද්‍රාවනයක් හැදුුවහෙැකි මිල්ලිට දාහිද්‍රාවනය දාහ ද්‍රාවනයක් මිල්ලීට ඒවා ගේම මෙතැන සාන්ද්‍රණය එකයි. ඊළඟට පුතා අහන්නේ දෙසය පණහක් හදන්නේ යන්නේ දැන් දාහක් හදන්නනෙපුතේ ග්‍රෑම් හතලිය එනම් දෙසය පණහක් හදන්නන්න කොච්චරක් ැනවා දේසිනපුතේ බරන්න කම්මැනතුව උත්තර දැම්මනා කොච්චරත පුතා උත්තර හතලියක් හදන්න නම් එල්ලිට දාහක්කෝන් දහයක් දෙසේමනා හදන්න නම් කොච්චරක් ොම තින් ගෙදර තේ හදරම හා සමානෝන්නන් යුතුවයි එ නම් පුතා හතලියහයි දාහ හතලිය හතරෙන් බෙදුව හාම ග්‍රෑන් දහය දහා හතරෙන් බෙදුව හම දෙසිිය පණයි. කෝබාන තේරච්චයි තිහට උත්තරය පුතා ග්‍රෑන් දහයි. තිහට උත්තරේ ග්‍රයන් දහයි. ඕක දහයි දරුවෝ කලබල එලපා මෙමන් කියපු දයෙන් කොඩ්ඩක් කොලුඩ ගන්නලයේ ඇති. අපි ඉස්සල්ලාම සාපේෂාන්කුස්කන්දය ඕයනෝ ඒ ප්‍රමාණය ග්‍රෑම්වලින් ගත්තහම මිලිට දාක ඩාවනයක් හදන්නකු ඊළඟට දෙසය වනහක් හදන්නනම් අර ගත්ත ප්‍රමාණය හතරින් බෙදෙනවා ඒවගේ කපුතාපිියතනත් මැනෙච් කරගන්නවා තිහක් කිවනයි ඊළඟ ප්‍රශ්න දහය ටක් ගාලකම් තිස්ස එක පාත අවස්ථ අතරින් තිස දැන් ඔබත් මාර්ත්‍ය එක්ක උත්තර සපයමු තොට ඔබ දක්ෂවෙනෝ තව හරි පාහත් අවස්ථාතනින් ගර්ශණ බලය අඩු කරන අවස්ථාව ගර්ශණ බලය අඩුකරනවා කියන පුතා ලිස්සනයක වැඩිකරන අවස්ථාව මොකදද ලිස්සනේක වැඩිකරන අවස්ථාව තරිංගපලු යොදුවොත් ලිස්සනේක මොකද වෙන්න ග පලියුදුවොත් මොකද වෙන්න අඩුවෙනවා ලිස්සනයක්. යන්තකොට සුඳා බෝල භයාරෙන් යදුවම වැඩි වෙනෝ. ලීසි තෙල් දැම්ම හම වැඩි වෙනවා. එනම් ඒ කියන්නේ අඩුවෙන කෙනා බීස කියන්නේ වැඩිවෙන කෙනා තිස්ස කර උත්තරය පුතා දෙක හෙටික්‍රම මතක තියාගන්න උුන්දේ. මොකද ඕකි කෙටිකරේ? ලිස්සන එක අඩුනං ගර්ශනය වැඩි ගර්ශණය වැඩි නම් ඉසනකට උත්තරය පුතා තිස්්‍ය එකට දෙක ප්‍රළුතිරිංග පලුයුදුව ගර්ශණ බලය වැඩිවෙනු මෙතන බෝල ප්‍යාහි යොදලා ගර්ෂන ඇඩු කලා ලිහිස්තෙල්ලොද ර්ශණ ඇඩුකක් තිස් දෙක සිංකා එත්සියල් අතරපති ක්‍රියාාවවිදිී හරිජන්වායි පිටවීම සිග්ගතාවය සඳහා ගතහැකි ක්‍රියාමාර්ගයක් නොවන් ඒ ප්‍රක්ටිකල් ලව කරන්න ගන්න දව්වයක් නොවන එකහන් වැඩි සාන්්‍රණයක් තියෙන එත්සියල් භාවිතා කිරීම හරිද ඔවු පද්ධතිය රච්චිරීම හරිද ඔවු ප්‍රතික්‍රා සිගතා වැඩෙන් සිංකැබලි වෙනුවට සිංකුඩු දැන්මම ඒත් එහෙමම එතකොට පුතා තිස් දෙකට පද්ධතියට ජලයොදා පරිමා වැඩි කිරීම කියනක තමයි වැරදි තිස් දෙකට පුතාහතට තිස්තුුණ එනවා බයිසිකල් ඩයිනමෝකින් ලැබෙන විභවාන්තරය කාලය සමෝග අස්ථාරය ගත්ත කරහ දක්න ලැබෙනක අස්ථාරය අහන පුතේ ති තිස්තුන්ට පුතේ මෙහිදී දක්න ලැබෙන පස්ථාරීක තිස්තුනට පුතාක එත ඕක ඉසරහදි ගෙන ගන්න ඉලෙක්්‍රොනිික්ස්වාඩමේති එතකොට දැන්ට සිිටම එකක විතරක් නතේ. න කො තිතර කිසියම් ලක්ෂණයක් සඳහා වග කියන්න වූ ජානයුගලය මොකක් කියල දි හඳුන්වන් ජාන ප්‍රකාශය නැවතත් යන කිසියම් ලක්ෂණයක් සඳහා වග කියන්න වූ ජානයුගල තිස් අතරඇතිකට ප්‍රතිබද්ධ ජාන ලෙස නොහික්කන ජාන ලෙස නෙඩීන ජාන ලෙස තියරිය කෙම්පුතා ගන්නේ තිස්තුනට තිසතරට ගත්තහම් පුතේ ජාන ප්‍රකාශය ලෙස තිස්හතරට පුතා හතර එළඟට පුතා තිස් පහ ඉස් පහන් බල දෙකක් ඇටතේ වස්තුවක් සමතුලිත තැබීමට සම්පර්ණ වියයුතු අවශ්‍යතාාව නොවන් එතකොට පුතාතිස් පහ බල දෙක විශාලත්වයෙන් නොමානවීම අවශ්‍යද ඔවු බල දෙක එකම ක්‍රියාරේකාාවට ක්‍රියාකිරීම ඇතැදි පුුතේ එකත් හරි ඊරඟට පුතා බල දෙකක සමතුලිතතාවේදී පෙන්න ලක්ෂණයක් නොවන්නේනෙ බල දෙක පුතා එකම දිසාාවට ක්‍රියාකිරීම තිස් පහ ඇතවට පුතේ සමතුලිත තියන්න ඕන අවශ්‍යතාවක් ත්තහම බලදෙකු ශර්තය සමානීම බල දෙකම ප්‍රියාරයකාමීට බල දෙක මතුරුද සවටගා කරන එක එකේ අවශතාව නොවන එක පුතා බල දෙකම එකම දිසාාවට ක්‍රියාකෙන් බල දෙකම එකම දිසාාවට ක්‍රියාකෙන් ඉළඟරපුතා තිස් සය ලීසි ප්‍රශ්නයක් හැබැයි ඉතාලය අල්ලගන්න රූපයේ දැක්කන ලෙස සැහැලූ ්ඩක් භාරයක් යොදා සතුර්නය කරන ද එක් ාරය විශාලත්වය ලේසිීම ලේසිපුතාක් හැට වැඩිකිීම දසම පාසමානයි එක වැඩිකිරීම කියදාව එක්කයාගේ හැට වැඩි දසම් පාසමානය එක් වැඩිකිරීම එක හැට දසම පහෙන් වැඩි කරහම ඒ ගානයෙන් ඕන එක එක්ොලින්ම් වැඩිකරන්න එනම් පුතා හැට දසම් පයන් හරිර හම නියුටර්න් තියයි. එනම් පුතා මෙතැන්ට නිියවටර්න් තියයි එතකොට පුතා ලේසිම ලේසි කොබන් අතවෂන එක තේරිච්චය දැපුතේ මෙතන මෙහෙම ඉතන්නකො මේ ලක්ෂයේහි දං බලගූණ හො යන්න කිව්වොල් එතැදි පුතා ඒ බලගූන්නේ හොයෙනකොට මේ බලය පුතා ඔඩ් ලෝසුව කටුකරගන පැත්තට කැරකෙන් ඊලඟට මෙයා පුතා ඔඩ ලෝසුව කටු කරගෙන පැත්තර විරුද්ධ පැත එතකොට පුතා දැන් ස්තුලනය කරන්නේ දෙපැත්ත සමානවෙන්න ඕන දුර බලය වැඩිකිරීම දුරා බලය වැිකිරීම දුර ොර තා ඔතන හට සම්පයිය ඩි කරහම් පුතා තුන් සීයක් කෙනවා තියක් හැට දසපය වැඩිනම් තියක්කෙන් එතොට පුතා තියයි ඒකට සමාන කරලා තියන පුතා ඊළඟෙට එතකොට පිළි දුර පුතා තිස්සායට එක ට ගූර්ණ දාගන්න තියන් තිහත තිස්සා එතකොට හැට වැඩිකිරීම දසම්පා සමානයි එක වැඩිකිරීම එක් සුළු කරහම් පුතා එනවා තියයි තිස්හත අනු අයදසම් බිින්දුුුවයි දෙකයි දෙක වැඩිකිරීම දදාය විසතුන් ප්‍රමාණයක් අඩංගුවන්නේ පාත සඳහන් පුමණ ද්‍රව්‍ය තුළතු එතකට ගාන හදන්න තියෙන පුතා තිස් පහයි දසුම පහයි හරිජන්වල එකයි තිස් පහහිදසම් පහක් කෙනවා කලෝරන් වල එතොට තිස් සෑදසම් පහයි එතොට එක තමයි තිස් සතට පුතා පිළිතුළ තිස්පා යදසම්පහ කියලා ගත්තොත් එය හරිජනල් එකයි කලෝරීන්නොල තිස් පාහදසම්පාහි තිස්සා ඇදසම්පහ කෙන Hස්ටෝල ගත්තහම්පුතා වෑම් දහාටෝ එතට හරිජන්නල්ට දෙකයි ඔක්සිජන්වල්ටයි ව්‍යෑන් දහාටක් තුළ අර ස්කන්දයට සමාන ස්කන්ධයක් පුතේ තියෙනවා එනම් අවසානී මොකද පිළිතුර තිස්හතට පුතා අත අර ප්‍රමාණයම ප්‍රමාණයක් තියෙන්න කුතා මේ දෙවනි තිස්හතර දෙක ඒළඟර කතා තිස්සට පේරිත විදදුුද්්‍යාමක බලයේ විශාලත්වයට සමාන බලපාන සාධකයක් නොවන්නේ. ඔබ දන්නවා දඟරයේ පොටගාන බලපාන. චුම්බකේ ප්‍රබලතාව බලපන්. චුම්බක චලනය වන කැරකෙන වේගි බලපන්. එ නම් පුතා පේරිිතු විද්‍යුද්්‍යාමක බලයේ විශලත්වයට බලපාන සාධකයක් නොවන්න දඟරයේ සාදා ඇති ද්‍රෆ්. ප්‍රතිස් අකට පුතා දගරය සාදා ඇති ්්‍රව්‍ය හතරින් උත්දරේ ඊළඟට තාව ප්‍රශ්න දෙකයි පුතාවසන් වශයෙන් ඉහත වෙනස්කම් අතරින් ආහාර සතපුම අඩුකර ගැනීම සඳහා කළ යුතු වන්නේ අපි ඕන අවස්ථාවකෘති ආහාර සතපුම අඩුකරන්න අයි කියෙවෝොත් අපි ළඟ තියෙන තැනකින් ආහාර ගන්නවා කියන එක. එදෝට ඉහත වෙනස්කමතුරනින් ආර සතුම අඩුකර ගැීම සොඳහා ඒේතුවන්නේ තිරිකු පිටි වෙනුවට සහල් පිටි භාවිතා කිරීම. මුූදු මාලු වෙනුවට වැැව් මාලු භාවිතා කිරීම. පොලිතින් වෙනුවට කෙසිල් කොල භාවිතා කිරීම දැ මේවැන් ආහර සතුමු අඩුකරගන්න මොකද කරන්න ඕන කියලා. එත ඔොටු පුතා ඒ යමු තිස් නමයට එක ABCAB. එතෝට දිරිංග පිටි වෙනුවට සහල් පිටි භාවිතා කරා ඊළඟට නූදු මාළු වෙනුවට වැව් මාලු පොලිතින් වෙනුවට කෙසෙල් කොළ භාවිතා කිරරි එනම් තිස්නම් යට පුතා ඒබී පමණ අවසන්න කතලිය පරිසර දූෂණයස් අඩුකර ගැනීම සඳහා ඒතුවන පියවරයක් වන්නේ එතකොට ABCAB කියතිය නවා ABCBC කියලා නො ABCAC කියති නො ABC කියතින් එනම් පුතා පරිසර දූෂණ අඩුකරගනීම සඳහා ති ඉතිරික පිටුවෙන්ට චාල් භාවිතාකින් වාහරි මුූදු මාල්ුවන්නොට වැඩිමාල්ු භාවිතයාරි පොලිතින් වෙනුවට කෙසිල් කොළ භාවිතය හරි නයි ABC සියල්ලම පුතා එනම් බලන්න ඒ අවසන් කොටස් පිළිතුරු සැපයිම් තිස් නවයට එක අතලියයට හතර හරි තොවට බලන්නකතේ ඔගොල්උුන්ට කෙටිපශනපත්‍රයක් කොවිදියට සාකච්ඡා කරා ඊළඟට පුතා තව ඔගොල්ලොට පුුතේ මම එක ගූප්ප එකට දාන්න එතකොට වූප එකට දැම්මහ පුතේ ඔයාට හොඳ හොඳ අදන වැඩක් මී කියන්නේ එකොලාාශයනිී අවසන් වවාට පරීක්ෂණ එතකොට පුතේ එක බලන්න පිළිතුරු තියෙන විදිිය පුතා වට පාඩන් කරන්න ලේසි පයිස්සල්ල පුළුවන්ද කියලන්න උත්තරලියන්න උත්තර ියලිවරලා අවසානයට කරන වැඩක් වී එතකොට ඔය තියෙන පුතා උත්තරත් එක්කම් මන්දාලතියෙන් එක මං ඉදිරිදි කියා දෙන්නම් මේ තියෙන් බලන්න පුතා කැරපොත්තා ආත්‍රපෝඩා ගැඩවිලා ඇනලීඩ ගේම්බා මිෆීබිය බලන උත්තර ලියලා තියන බලන්කුති යාල තුත්තර සපයන්න පුළුවන් තරම් අපි දැන් සෙනසුරුවාද හවස හයිදං අට වෙනකම් එකොළ හශයනිය කරමු ඉරිද හවස හතරරි ඉන්නං හය වෙනකම් දහය පලවෙනිි පාඩම කරන එතකොට ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කරනවා සෙනසුරුවාද උති එතර දිට ුතාා වැඩටි කියයනවා සිරදන වැට කොටස් කරන්න දැන් අන්තිම කොටස්ටික දෙදදා විසි දෙකේ ලාමින් තව මාසයක්කර යවා එදා සවිසිතනේ දරුවන්ට තව සෑහනකල් තියනවා වැඩ කරගන්න බලුවන් එමන ඔයවිදියට පුතා සම්පූර්ණ කරගන්න මො මේ පේපරක දාන්න ගෙද උත්තර ලියන්න උක්සා කර ආයිපෝන් කුතේ සිටි දෙනනාට පුස්සන්න ගුඩන්නයි සි.